ඉතින් ආයුබෝවන් දරුවනේ ඔන්න අදත් අපි Vision FM චිත්‍රපාඩමත් එක්ක තමයි එකතු වෙන්නේ. ඉතින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ගොඩක් කිට්ටුයි නේද? දැන් ඉතින් ඔගොල්ලෝ මෙච්චර කාලයක් ඉගෙනගත් පුදේවල් අත්හදා බලන්න කාලය හොඳයි. මේ වෙනකොට ඉතින් අපි Vision FM චිත්‍රපාඩමේ ගොඩක් මාතෘකා ඔගොල්ලොන්ට කතා කරපු හින්දා අපි අද කල්පනා කරා ඔගොල්ලොන්ට පහෝ ගියපු විභාග ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන හැටි සාකච්ඡා කරන්න. අපි අද තෝරගත්තේ 2018 වර්ෂයේ දෙසැම්බර් මාසේ පවත්වපු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය ඔගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. හරි. දැන් ඔන්න ප්‍රශ්න පත්‍රයට කාලය තියෙන්නේ පැය එකයි. සාමාන්‍ය පෙළදී මේ පැය එකට තමයි ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයට ලකුණු 40ක් ඔයාලට ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 40කට ඔගොල්ලොන්ට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් පාඩම් කරලා ඉන්නකොට මේ කෙටි ප්‍රශ්න 40 ගොඩාක් සරලයි කියලා දැනේවි. හරි. ඔන්න එහෙමනම් මම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න පටන් ගන්න හදන්නේ. මුලින්ම ප්‍රශ්නේ දීලා තියෙන්නේ මෙහෙමයි. පහත සඳහන් ඡායාරූපය ඇසුරු කරගෙන අංක 1 සිට 5 ප්‍රශ්නවලට හිස්තැන් පුරවන්න. ඔන්න ඉතින් ඡායාරූපයක් දීලා තියෙයි කියලා කියනවා නේද? අපි දැන් මේ ඡායාරූපෙ මොකද්ද කියලා ඉස්සල්ලාම බලලා ඉඳිමුකෝ. මේ ඡායාරූපෙ තියෙන්නේ ගම්පොළ යුගයේ නිර්මාණයක්. ඔගොල්ලෝ දන්නවනේ ගම්පොළ යුගයේ නිර්මාණ තුනක් ඔගොල්ලොන්ට ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි ලංකාතිලක විහාරය. අනිත් එක ගඩලාදෙනිය විහාරය. අනිත් එක ඇම්බැක්ක දේවාලය. ඉතින් මේ නිර්මාණ අතුරින් ගඩලාදෙනිය විහාරයට ගොඩක් වැදගත් ස්ථානයක් හම්බ වෙනවා නේද? මේ ගඩලාදෙනිය විහාරයේ ප්‍රධාන විහාරයට ඉදිරියෙන් නිර්මාණය කරලා තියෙනවා ලස්සන නිර්මාණයක්. වර්තමානයේ නම් පුංචි චෛත්‍යගාරයක් වගේ. ඒ කියන්නේ ප්‍රධාන චෛත්‍ය කොයි පරිවාර ස්තූප 4 කොයි වාගේ ඈතට පේන විදියට. එහෙම නැත්නම් ටිකක් උස චතුරස්‍රාකාර වේදිකාවක නිර්මාණය කරපු ඒකටම සම්බන්ධ චතුරස්‍රාකාර පිළිම ගෙවල් 4ක් නිර්මාණය කරපු මේ ඔක්කොම මත ප්‍රධාන චෛත්‍ය කොයි කුඩා චෛත්‍ය 4 නිර්මාණය කරපු චෛත්‍ය 5ක් තියෙන නේද? මව් චෛත්‍යයි පරිවාර ස්තූප 4 තියෙන කුළුණු 4ක් මත ඉදි කරපු උඩරට සම්ප්‍රදායේ වහලක් එක්ක ලස්සන්ට හරිගස්සපු ගොඩනැගිල්ලක් තමයි මේ අපිට දීලා තියෙන්නේ. ඔන්න ඒකට අපි කියනවා විජයෝත් පාය කියලා. එහෙම නැත්නම් විජයෝත් පහය කියලා අපි කියනවා. එතකොට ඕගොල්ලොන්ට විජයෝත්පාය කොළොන්නරුවෙත් හම්බ වෙනව නේද? ඒ තමයි මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජමාලිගාව. හොඳයි. එහෙමනම් මෙන්න මේ විජයෝත්පාය නිර්මාණය ගැන තමයි මේ ප්‍රශ්න පහ එල්ල වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මේ ප්‍රශ්න පහ කියවල බලමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙම වාස්තු විද්‍යා නිර්මාණය හිස්තැනක් විහාර භූමියේ පිහිටා ඇත. මොකද පුතේ මේ වාස්තු විද්‍යා නිර්මාණය කියන්නේ? වාස්තු විද්‍යාව කියන්නේ නිවාස තැනීමේ තාක්ෂණය. ඒ කියන්නේ පන්සල් ගොඩනැගිල්ල වුණත් ඕනෑම ගොඩනැගිල්ල තැනීමේ සම්ප්‍රදායකට අපි කියනවා වාස්තු විද්‍යාත්මක සම්ප්‍රදායක් කියලා. ඉතින් වාස්තු විද්‍යාව කියන්නේ ගොඩක් ලොකු ශාස්ත්‍රයක්. එතකොට පළවෙනි ප්‍රශ්නෙන් අපිට අහනවා මෙම වාස්තු විද්‍යා නිර්මාණය හිස්තැනක් විහාර භූමියේ පිහිටා ඇත. අපි දැන් දන්නව නේද මේකට උත්තරේ ඉන්නේ ගඩලාදෙනිය විහාර භූමියේ කියලා. ඊළඟට මේක දෙවැනි ප්‍රශ්නය අහනවා මෙය හිස්තැනක් යුගයේ බුවනකබාහු රජු සමයේ ඉදිකරන ලද්දකි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ගඩලාදෙනිය විහාරය මම ආරම්භ කරද්දිත්
කතා කළා හතරවන බුවනක බාහු රජතුමා ඒ කියන්නේ ගම්පොළ යුගයේදී නිර්මාණය කරපු නිර්මාණයක් කියලා. එහෙමනම් අපි මෙය හිස්තනක් යුගයේ කියනකොට මෙය ගම්පොළ යුගයේ කියලා නිවැරදි කරගන්න ඕනේ. හරි නේද? එතකොට මෙම අපූර්ව නිර්මාණය හිස්තනක් නමින් හැඳින්වේ. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අපූර්ව නිර්මාණයේ නම මොකද්ද? විජයෝත්පාය කියලා කියන්න පුළුවන්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මෙය ද්‍රවිඩ වාස්තු විද්‍යා ශිල්පාචාරීවරයෙකු වූ හිස්තනක් ශිල්පියා විසින් නිම කරන ලද්දකි. ඇත්තටම මේ ගඩලාදෙණි විහාරය නිර්මාණය කරේ දකුණු ඉන්දියාවෙන් ආපු වාස්තු විද්‍යා ශිල්පියෙක් නේද? එයාගේ නම ශ්‍රී ගණේෂ්වරාචාර්ය. එහෙම නැත්නම් ශ්‍රී ගණේෂ්වරාචාරීන් කියලා කියන්නත් පුළුවන්. එහෙම වුණොත් අපිට මේ හතරවෙනි වාක්‍ය නිර්මාණය කරන්න වෙන්නේ මෙය ද්‍රවිඩ වාස්තු විද්‍යා ශිල්පාචාරීවරයෙකු වූ ශ්‍රී ගණේෂ්වරාචාරී ශිල්පියා විසින් නිම කරන ලද්දකි කියලා. දැන් ඔන්න පස්වෙනි ප්‍රශ්නේ. සතර දිශාවට මුහුණලා ඇති අයුරින් තනා ඇති හිස්තනක් සතර මත පරිවාර චෛත්‍ය හතරක් ඉදිකට ඇත. එතකොට මම ඔයාලට කියුවා පරිවාර ස්තූප හතරක් නිර්මාණය කරලා තියෙන්නේ අර බුදු ගෙවල් හතර මත කියලා. එතකොට අර ප්‍රතිමා ගෘහ, බුදු කුටි, විහාර ගෙවල් වාගේ නමක් දැම්මම ඔගොල්ලන්ට ඒ වාක්‍ය සම්පූර්ණ කරගන්න පුළුවන්. සතර දිශාවට මුහුණලා ඇති අයුරින් තනා ඇති බුදු කුටි සතර මත පරිවාර චෛත්‍ය සතරක් ඉදිකොට ඇත. දැන් උන් අපි 6 වෙනි ප්‍රශ්නේ බලමුකෝ. මෙන්න මෙහිමයි ප්‍රශ්නේ තියෙන්නේ. අංක 6 සිට 10 තෙක් දී ඇති ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න කියලා අපෙන් ප්‍රශ්න අහලා තියෙනවා මේ විදියට. 6 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා බටහිර ස්වාභාවිකවාදී චිත්‍ර ශෛලිය ආභාෂය අනුව නූතන විහාර සිතුවම් ඇඳීමේ පුරෝගාමී ශිල්පියා කවුද කියලා. ඉතින් දැන් කල්පනා කරන්න ඕන විහාර චිත්‍ර අඳිනකොට අපිට මතක් වෙන්නේ කවුද? එම් සාර්ලිස්, ඊළඟට ජෝර්ජ් කීට් නේද? සෝමබන්දු විද්‍යාපති, එතකොට සොයිලියස් මැන්දිස් මේ වගේ චිත්‍ර ශිල්පීන් අතරින් අපි බටහිර තාත්වික චිත්‍රකලා ශෛලිය භාවිත කරපු චිත්‍ර ශිල්පියා තමයි තෝරගන්න ඕන. ඇත්තටම බටහිර ස්වාභාවිකවාදී චිත්‍ර ශෛලිය ආභාෂය කරගෙන චිත්‍ර ඇඳේ කවුද? දැන් කල්පනා වුණානේ. ඔව්. ඔයගොල්ලෝ හිතුවා හරි. එම් සාර්ලිස් තමයි මේකට උත්තරේ එන්නේ. එහෙනම් අපි එම් සාර්ලිස් කියලා මේ අපේ කෙටි පිළිතුර හිස්තන මත ලියමු නේද? ඔන්න ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ඒ මාක් ශිල්පියා විසින් ඉවතලන ද්‍රව්‍ය ඇසුරෙන් නිර්මාණය කරන ලද මූර්තිය කුමන නමකින් හැඳින්වේද කියලා. දැන් අපි කල්පනා කරනකොට ඒ මාක් කියන ශිල්පියා ද්‍රවිඩ ශිල්පියෙ, එයා ගොඩාක් අපත යන දේවල් වලින් මූර්ති නිර්මාණය කරා. විශේෂයෙන් ඔය වතුර බෝතල්, ඒ වගේ ප්ලාස්ටික් අයිතම භාවිතා කරලා බොහොම ලස්සන මූර්ති නිර්මාණය කරපු ශිල්පියෙ. අපෙන් අහනවා මේ ප්‍රශ්නේ ඉවතලන ද්‍රව්‍ය ඇසුරෙන් නිර්මාණය කරන ලද මූර්තිය කුමන නමකින් හැඳින්වේද කියලා. ඉතින් ඒ මාක් කියන ශිල්පියා ඉවතලන ද්‍රව්‍ය වලින් කොච්චර මූර්ති හදලා තිබුණත් ඔගොල්ලොන්ගේ සිලබස් එකේ තියෙන මූර්තිය තමයි මෙතනට නම් කරන්න වෙන්නේ. දැන් මතක් වුණා නේද? ඔව්. ඔයාලා හිත පුත්‍රේ හරි මිනිසා සහ බල්ලන් කියන මූර්තිය තමයි අපිට මෙතනට ගන්න වෙන්නේ. දැන් අපි 8 වෙනි ප්‍රශ්නෙට යමුකෝ. මේ 8 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා කාන්තා රූප යොදා ගනිමින් කලයක හැඩයට අනුව සම්පින්ඩණය කර ඇති පාරම්පරික සැරසිලි මෝස්තරය
කුමන නමකින් හැඳින්වේද කියලා. ඉතින් ඔයාලා දන්නවා කාන්තාරූප භාවිතා කළා පැරණි ශිල්පීන් ගැටළු චිත්‍ර නිර්මාණය කරා. ඒ වගේම මේ ප්‍රහේලිකා චිත්‍රවලට අමුතුම විදිහේ අර්ථකථනයක් ඒගොල්ලෝ දීලා තිබුණා. ඉතින් අපි ගත්තම ද්විනාරි රතය, චතුර්නාරි පල්ලෙක්කිය, පංචනාරි ගටය, ෂඩ්නාරි තුරඟ, සප්තනාරි පල්ලෙක්කිය, නවනාරි කුඤ්ඤරය මේ වගේ දේවල් වල තියෙන්නේ මේ කාන්තා රූප. ඒකනේ නාරි කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් කාන්තා රූප යොදා ගනිමින් කලයක හැඩයට අනුව සම්පින්නණය කර ඇති පාරම්පරික සැරසිල්ල අපි මේ වෙලාවේදී දැනගන්න ඕන. කලයට අපි කියනවා ඝට කියලා නේද? පුන් කලසට කියනවා පූර්ණ ඝට කියලා. එතකොට නාරි ඝට කියන වචන දෙක දැන් අපි දන්නවා. කාන්තාවට නාරි කියනවා, කලයට ඝට කියනවා. දැන් උත්තරේ මතක් වුණා නේ? පංච නාරි ඝටය. පංච නාරි ඝටය තමයි උත්තරේ. ඊළඟට අපෙන් අහන්නේ පුංචි සිඤ්ඤු ගැන. පුංචි සිඤ්ඤුයි කියවම ගොඩක් අය මතක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි චිත්‍ර ඉගෙන ගන්න දරුවෝ දන්නවා පුංචි සිඤ්ඤු කියන්නේ ගොඩක් ජනප්‍රිය කාටුන් චරිතයක්. ලංකාවේ ගොඩක් ජනප්‍රිය කාටුන් චරිත අතර පුංචි සිඤ්ඤු නොදන්න කෙනෙක් නැහැ. ඉතින් පැරණි අය නම් ගොඩක් මේ පුංචි සිඤ්ඤු ගැන දන්න ඕනේ. දැන් අපෙන් ප්‍රශ්නය අහන්නේ පුංචි සිඤ්ඤු කියන කාටුන් චරිතය නිර්මාණය කළේ කවුද කියලා. දැන් මතක් වුණාද? W.R. දැන් මතකයිනේ. ඔව්, W.R. විජේසෝම මහත්මයා තමයි මේ නිර්මාණය කරේ. එතකොට අපිට උත්තරේ සඳහන් කරගන්න පුළුවන්. දැන් මේ 6 ඉඳලා 10 වෙනකන් අපිට කෙටි උත්තර ලියන්න තියෙන ප්‍රශ්නවල අවසාන අංකේ 10 වෙනි අංකේ තියෙන ප්‍රශ්නේ තමයි උඩා හිස සහ සරල වියුක්ත හැඩ භාවිතයෙන් මූර්ති නිර්මාණය කළ යුරෝපීය මූර්ති ශිල්පියා කවුද? අපිට ගොඩක් උදව් කරලා තියෙනවානේ. එකක් තමයි මෙයා යුරෝපීය මූර්ති ශිල්පියෙක්. ඊළඟට මෙයා වියුක්ත හැඩ භාවිත කරලා තියෙයි කියලා කියනවා. ඊළඟට මෙයාගේ මූර්තිවල හිස සාපේක්ෂ වශයෙන් උඩා කියලාත් කියනවා. එතකොට දැන් කල්පනාවට ගන්නකෝ යුරෝපීය මූර්ති ශිල්පියෙක් ඔයාගේ සිලබස් එකේ ඉන්නේ කවුද කියලා දැන් ඔන්න මතක් වුණානේ. කවුද? හෙන්රි මූවර්. ඔගොල්ලෝ හිතුවා හරි හෙන්රි මූවර් තමයි අපිට මේකට උත්තරේ හැටියට සටහන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඉතින් ඔන්න අපි කතා කරන්නේ 2018 විභාගයට එල්ල කරපු ප්‍රශ්න ටික. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවනේ කොච්චර ලේසියිදනේ. ගොඩක් ලේසි. පාඩම් කරලා තියෙනම් මේ ප්‍රශ්න හදන සර්ලා මැඩම්ලා ඔයාලට හොඳට උත්තර ලියන්න පුළුවන් විදියට ප්‍රශ්නේ හදලා තියෙනවා. අපි දැන් යන්න හදන්නේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා 15 වෙනි ප්‍රශ්නේ වෙනකම්. අපි බලමු ප්‍රශ්න අංක 11 සිට 15 තෙක් දී ඇති එක් එක් ප්‍රශ්නයට වඩාත් නිවැරදි පිළිතුර තෝරා ඊට යටින් ඉරක් අඳින්. දැන් අපිට උපදෙස් දීලා තියෙනවා. මොනවද උපදෙස්? 11 ඉඳලා 15 වෙනකම් ප්‍රශ්නවලට වඩාත් නිවැරදි පිළිතුර තමයි තෝරන්න ඕනේ. හැබැයි ඒක තෝරලා යටින් ඉරක් අඳින්න තමයි තියෙන්නේ. ඉතින් මේ උපදෙස් පිළිපැදලා තමයි අපිට මේකට උත්තරේ ලියන්න වෙන්නේ. දැන් අපි 11 වෙනි ප්‍රශ්නේ බලමු. ප්‍රෙස්කෝ සිකෝ. ප්‍රෙස්කෝ සිකෝ යන්නු පළවෙනි උත්තරේ තෙත බදාමය මත ඇඳීමයි. දෙවැනි උත්තරේ හුණු මිශ්‍රිත බදාමය මත ඇඳීමයි. තුන්වෙනි උත්තරේ වියලි බදාමය මත ඇඳීමයි. හතරවෙනි උත්තරේ බදාමය මත හුණු ආලේප කර ඇඳීමයි. මෙන්න මෙතනදී අපිට උත්තරේ හැටියට ගන්න පුළුවන් වෙන්නේ ප්‍රෙස්කෝ සෙකෝ කියන්නේ වියලි බදාමය මත ඇඳීමයි කියන උත්තරය. මොකද ඇත්තටම කියනවා නම් වියලි බදාමය මත ඇඳීම කියන්නේ ටෙම්පරා ක්‍රමයට. එතකොට ප්‍රෙස්කෝ සෙකෝ කියන්නේ වියලි බදාමය නැවත තෙත් කර ඇඳීම. ඉතින් එච්චර ගැඹුරින් ඕගොල්ලොන්ට
අපොස සාමාන්‍ය පෙළදී උගන්වලා නැති නිසා අපිට මේ වියලි බදාමේ මත ඇඳීමයි කියන තුන්වෙනි උත්තරේ උත්තරේ හැටියට ගන්න පුළුවන් වෙනවා. ඊළඟට 12 වෙනි ප්‍රශ්නේ පිත්තල භාණ්ඩ නිර්මාණකරණයේදී විශේෂිත වූ එහෙම නැත්නම් විශේෂ වූ පොදු කාර්ය වනුයේ. පළවෙනි උත්තරේ වාත්තු කිරීම මගින් භාණ්ඩ නිර්මාණය කිරීමයි. දෙවෙනි උත්තරේ තහඩු කැටයම් කිරීමෙන් හා තැලීමෙන් භාණ්ඩ නිර්මාණය කිරීමයි. තුන්වෙනි උත්තරේ එබ්බවීම මගින් භාණ්ඩ සැරසිලි කිරීමයි. හතරවෙනි උත්තරේ උපමට්ටම් කර දීප්තිමත්ව නිම කිරීමයි. මෙතෙන්දී අපෙන් බලාපොරොත්තු වෙන්නේ පොදු කාර්ය මොකද්ද කියලා. ඒ කියන්නේ වාත්තු වැඩවලදී, එහෙම නැත්නම් තහඩු වැඩවලදී, එහෙම නැත්නම් එබ්බවීම් ගිල්ලවීම් වැඩවලදී ඒ වැඩයට සුවිශේෂ වූ කාර්යභාරයක් සිද්ධ වෙනවා. හැබැයි මේ ඕනම වැඩකදී පොදුවේ දැක ගන්න පුළුවන් වෙන දේ තමයි උපමට්ටම් කිරීම. උපමට්ටම් කළ දීප්තිමත් කරගත්තොත් තමයි ඒ පිත්තල භාණ්ඩයට ගොඩාක් හොඳ ඉල්ලුමක් ඇති වෙන්නේ. ඒකෙන්ද අපි හතරවෙනි උත්තරේ තමයි මේ වෙලාවේ තෝරන්නේ. පිත්තල භාණ්ඩ නිර්මාණකරණයේදී විශේෂිත වූ පොදු කාර්ය වනුයේ උපමට්ටම් කර දීප්තිමත්ව නිම කිරීමයි. අපි බලමු 13 වෙනි ප්‍රශ්නේ. ඉන්දු නිම්න මූර්ති අතර තත්වාකාර ස්වරූපයකට වඩා ශෛලීගත ස්වරූපයක් දැක්වෙන මූර්තිය වනුයේ. එතකොට ඒ දේ ඒ විදියටම පේන විදියට නිර්මාණය කරපු තාත්තික මූර්තියකට වඩා ශෛලිගත ස්වරූපයට නිර්මාණය වෙච්ච මූර්තිය මොකද්ද කියලා අහන්නේ. පළවෙනි එක පූජකරුව, දෙවෙනි එක නලංගනරුව, තුන්වෙනි එක කවන්දරුවය, හතරවෙනි එක නර්තන විලාශයක් දැක්වෙන කවන්දරුවය. එතකොට මේ කවන්ද රූපගත්තම තත්වාකාර ස්වරූපේ ගොඩක් ඉහලින් දැක ගන්න පුළුවන්. නලංගන රූපයත් සාමාන්‍ය විදියට භාව ප්‍රකාශනය දැක ගන්න පුළුවන් මූර්තියක්. මේ වෙලාවේ ශෛලිගත ස්වරූපයකින් නිර්මාණය වෙච්ච මූර්තිය විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ පූජකරුව. ඒ හින්දා අපි පූජකරුව කියන උත්තරේ තෝරමු. 14 වෙනි ප්‍රශ්නේ මිසර කලා නිර්මාණ අතර හමුවන ස්පින්ක්ස් රුව. ඔකට මතකයිනේ අර මිසර මූර්ති අතරේ තියෙන, එහෙම නැත්නම් පිරමීඩ ඉස්සරහා තියෙන යෝධ ප්‍රතිමා, ඒ වගේම ඔය පිරමීඩ දේවස්ථාන වලට ගමන් කරන පාර දෙපැත්තේ තියෙන ප්‍රතිමා, ඒවයි තියෙන මිනිස් හිස කොයි සිංහයේ ඇඟ කොයි. ඉතින් මෙන්න මේ වගේ රූප තමයි ස්පින්ස් රූප කියන්නේ. පළවෙනි එක මිසර වැසියන් ඇදහු බලවත් දෙවියෙකුගේ පිළිරුවකි. දෙවෙනි එක පාරා රජෙකු නිරූපිත සුවිසල් මූර්තියකි. තුන්වෙනි එක ගල් කුට්ටි භාවිතයෙන් ගොඩනැගූ මූර්තියකි. හතරවෙනි එක ෆාරාවරුන්ගේ තෙත බල මහිමය නිරූපිත කල්පිත මූර්තියකි. එතකොට මේකේ පළවෙනි උත්තරේ මිසර වැසියන් ඇදහු බලවත් දෙවියෙකුගේ පිළිරුවකි. එහෙම දෙවියෙක් හිටියේ නැහැ. ඒකෙන්ද අපි ඒක අයින් කරනවා. දෙවෙනි උත්තරේ පාරා රජෙකු නිරූපිත සුවිසල් මූර්තියකි. මේ ස්පින්ක්ස් කියලා පාරා රජෙකුත් හිටියේ නැහැ. සිංහ ඇඟක් තියෙන මිනිස් ඔළුවක් තියෙන නේද? ඒක කල්පිත මූර්තියක්නේ. එතකොට හුණුගල් කොට්ටි භාවිතයෙන් ගොඩනැගූ මූර්තියකි. ඒක ටිකක් හරි. ඒ වුණාට මේකේ හතරවෙනි උත්තරේ අපි බලලෙඳිමු. පාරාවරුන්ගේ තෙද්ද බල මහිමය නිරූපිත කල්පිත මූර්තියකි. එතකොට මේ හතරවෙනි උත්තරේ තමයි පාරාවරුන්ගේ තේජස බල මහිමය හොඳින් පෙන්නන මූර්තියක් කියලා අපිට මේක කියන්නේ. එහින්දා අපේ ස්පින්ක්ස් රූපය ගැන අහපු ප්‍රශ්නේදී හතරවෙනි උත්තරේ තමයි තෝරන්න වෙන්නේ. දැන් ඔන්න 15 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ ලෙන් සිතුවම්. ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ ලෙන් සිතුවම්. පළවෙනි උත්තරේ මානව හා සත්තරු සංකේතවත්ව ඇඳ ඇත. දෙවෙනි උත්තරේ සතුන්ගේ සැබෑ චලන ඉරියව් නිරූපණය කර ඇත. තුන්වෙනි උත්තරේ
විසිතුරු වර්ණයන්ගෙන් අලංකාර කර ඇත. හතරවෙනි උත්තරේ සතර නිරූපණයට පමණක් සීමා වී ඇත. දැන් අපෙන් අහන්නේ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ ලෙන් සිතුවම්නේ. එතකොට අපි බලමු මානව රූප හා සතර රූප සංකේතවත් ඇඳලා තියෙනව නේද? එතකොට පළවෙනි උත්තරේ හරි. අපි දෙවෙනි උත්තරේ බලමු සතුන්ගේ සැබෑ චලන ඉරියව් නිරූපණය කර ඇත. ලංකාවේ චිත්‍රවල එහෙම සතුන්ගේ සැබෑ චලන ඉරියව් දකින්න හම් වෙන්නේ නැහැ. එහෙම දකින්න පුළුවන් වෙන්නේ යුරෝපීය චිත්‍රවල. එහෙනම් දෙවෙනි උත්තරේ වැරදි. තුන්වෙනි උත්තරේ විසිතුරු වර්ණයන්ගෙන් අලංකාර කර ඇත. ලංකාවේ චිත්‍ර එච්චරම වර්ණ කරලා නැහැ. මොනෝක්‍රෝම් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට තුන්වෙනි උත්තරෙත් වැරදි. හතරවෙනි උත්තරේ සතර නිරූපණයට පමණක් සීමා වී ඇත. ඒකත් වැරදි. හතරවෙනි උත්තරේ තියෙන්නේ සතර රූප විතරයි තියෙන්නේ කියලා. නමුත් ලංකාවේ ප්‍රාගෛතිහාසික යුගයේ චිත්‍රවල මිනිස් රූපත් තියෙනවා. එතකොට ඔන්න 15 වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ ලෙන් සිතුවම් උත්තරේ 1 මානව හා සත්ව රූප සංකේතවත් ඇඳ ඇත. දැන් අපි සාකච්ඡා කරන්නේ 16 වෙනි ප්‍රශ්නේ. අංක 16 සිට 21 දී ඇති වචනවල අර්ථය පැහැදිලි වනසේ සම්පූර්ණ වාක්‍ය බැගින් ලියයි. දැන් ඔගොල්ලොන්ට ප්‍රශ්න අහන ක්‍රමයක් තමයි චිත්‍රකලාවේ පාරිභාෂික එක වචනයක් දෙනවා. චිත්‍රකලාවේදී හම්බ වෙන ප්‍රධාන වචනයක් එහෙම නැත්නම් කීවර්ඩ් එකක් දෙනවා. මේ කීවර්ඩ් එක අපිට දිගෑරලා ලියන්න වෙනවා. අන්න එතනදී ඔගොල්ලොන්ට ඔගොල්ලොන්ගේ දැනුම ගොඩක් අවබෝධය එක ගලපලා ලස්සන උත්තරයක් හදන්න වෙනවා නේද? එහෙනම් අපි බලමු 16 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පර්ජන්‍ය කියන වචනය. 17 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පායම් පෑහීම කියන වචනය. 18 වෙනි වචනය පාර්ශවදර්ශී. 19 සිරස්පත. 20 උඩලිපත. දැන් අපි 16 වෙනි වචනේ බලමු පර්ජන්‍ය. පර්ජන්‍ය කියන්නේ මොකක්ද? කල්පනා කරන්න බලන්න. පර්ජන්‍ය කියන්නේ දෙවියෙක්. ඔව්. එයා වැස්ස වලාහක දෙවියා නේද? දැන් අර ඉසුරු මොනේ විහාරේ තියෙනවා මිනිසා සහ අශ්වයා කියලා කැටයමක්. ඉතින් මේ කැටයමේ මිනිසා පර්ජන්‍යත් අශ්වයගෙන් අග්නිත්, ඒ කියන්නේ පර්ජන්‍ය හා අග්නි, එහෙම නැත්නම් මේ වැස්ස වලාහක සහ ගින්දර ප්‍රකාශ කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙහෙම කියන්නේ මහාචාර්ය පර්ණවිතාන මහත්මයා. එතකොට පර්ජන්‍ය කියන්නේ වැස්ස වලාහක දෙවියෝ, එහෙම නැත්නම් ජලයට අධිපති දෙවියෝ, මේ වගේ මොනවා හරි වචනයක් ඉසුරු මුනියත් එක්ක ගලපලා ලිව්වත් කමක් නැහැ. එහෙම ලස්සන වාක්‍යයක් හදලා ඔයා ලියලා තියෙනවා නම් මේ අර්ථය එන විදියට ඔයාට ලකුණු ලැබෙනවා. අපි 17 වෙනි ප්‍රශ්නෙට අදාළ වචනයත් මේ විදියට බලමු. ඒකේ තියෙන්නේ පායම් පෑහීම කියලා. දැන් වෙස්මුණු කර්මාන්තය තමයි ඔයගොල්ලන්ට මතක් වෙන්නේ. වෙස්මුණු කර්මාන්තේ භාවිතා කරපු ශිල්ප ක්‍රමයක් තමයි මේ නමින් හඳුන්වන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ලියන්න පුළුවන් වෙස්මුණු කර්මාන්තේ එක් තාක්ෂණික පියවරක් කියලා නේද? භාවිතයට ගන්නා දැව කොටස් ගැට සහිත කොටස් කපා ඉවත් කිරීම තමයි මේ පායම් පෑහීම කියලා කියන්නේ. එතකොට වෙස්මුණ සකස් කරගන්න අවශ්‍ය ලී කුට්ටිය නේද එකලස් කරගැනීමේ ශිල්ප ක්‍රමයක්. මේකෙදී වෙස්මුණට අදාළ හැඩය හදාගන්න ලී කුට්ටිය ඇහැල කියලා ගන්නවට තමයි අපි මේ පායම් පෑහීම කියලා කියන්නේ. මේක අපි උත්තරේට කැමති විදියට ගලපලා ලිව්වම ලකුණු ලැබෙනවා. දැන් 18 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 18 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පාර්ශ්වදර්ශී කියලා. පාර්ශ්වදර්ශී කියන්නේ පැත්තක් පේන විදිය නේද? ඍජුදර්ශී කියන්නේ අපි අපේ ඉස්සරහා කවුරු හරි අපිට මූණට මූණලා හිටගෙන ඉන්න විදිය දැක්වෙන රූපවලට.
පාර්ශවදර්ශී කියන කෙනා අපේ ඉස්සරහින් යන කෙනෙක්. එයා අපේ ඉස්සරහට එන්නෙත් නැහැ. අපිට පිටුපාලා ඉන්නෙත් නැහැ. එයා අපි ඉස්සරහින් යනවා. හරියට නිකන් අපි අතුරු පාරකින් ඇවිල්ලා ප්‍රධාන මාර්ගයකට වැටෙන්න අතුරු පාරේ කෙළවරේ නවත්තන් ඉන්නකොට ප්‍රධාන පාරේ යන අය අපිට පේන්නේ පාර්ශවදර්ශී ක්‍රමයට. එතකොට මහනුවර යුගයේ චිත්‍ර ශිල්පීන් ඒගොල්ලෝ චිත්‍ර අඳිනකොට මිනිස් රූප, සත්ව රූප වාගේ දේවල් පැත්තක් පේන විදියට තමයි නිර්මාණය කළේ. අන්න ඒ ක්‍රමයට තමයි පාර්ශවදර්ශී කියන්නේ. මහනුවර යුගයේ විතරක් නෙවෙයි මිසර චිත්‍රවලත් මේ ක්‍රමය දැක ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් සත්ව හා මිනිස් රූප පැත්තෙන් පෙනෙන ආකාරයට ඇඳ දැක්වීම පාර්ශවදර්ශී රීතිය කියලා කියන්නත්. එහෙම නැත්නම් පාර්ශවදර්ශී ක්‍රමයට බහුලව චිත්‍ර අඳිනුයේ මහනුවර යුගයේ චිත්‍ර ශිල්පීන්ය වාගේ විදියට මේක විස්තර කරන්න පුළුවන්. දැන් අපිට 19 වෙනි ප්‍රශ්නේ බලන්න පුළුවන්. මේ 19 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සිරස්පත කියන වචනේ. මොකද්ද සිරස්පත කියන්නේ? සිරස්පත කියන්නේ දැන් කල්පනාවට එනවා බුදු පිළිමයත් එක්ක බැඳිච්ච වචනයක් කියලා නේද? දැන් බුදු පිළිමේ හිස්සේ තියෙන පුංචි උෂ්ණීෂයක්. මේ උෂ්ණීෂයට ඉහළින් බුද්ධ රශ්මි මාලාව පෙන්නුම් කරන්න ඉපැරණි ශිල්පීන් සිරස්පතක් එකතු කරලා තියෙනවා. ඉතින් මේවා ගොඩක් වෙලාවට මහනුවර යුගයේදී තමයි ගොඩාක්ම ප්‍රචලිත වුණේ. හැබැයි ඉතින් අනුරාධපුර යුගයේදීත් සිරස්පත භාවිත කරලා තියෙනවා. ගොඩක් කට්ටිය කියනවා පස්සේ කාලේ එකතු වෙච්ච අයිතමයක් කියලා. කොහොම වුණත් අවුක්කන පිළිමේ, එතකොට තන්තිරිමලයේ බුද්ධ ප්‍රතිමාවෙත් මේ සිරස්පත දැක ගන්න පුළුවන්. ඉතින් බුදු පිළිමයක උෂ්ණීෂයට ඉහළින් උෂ්ණීෂය මත සවිකරන ලද බුද්ධ රශ්මි මාලාව සංකේතවත් වෙන අංගයක් තමයි සිරස්පත කියන්නේ. එතෙන්දී ඕන්නම් දරුවෙකුට කියන්න පුළුවන් බුදුන් වහන්සේගේ සිරුරෙන් පිට වෙන පංච වර්ණ රශ්මිය දැක්වීම සඳහා එක් කරන ලද සංකේතයක කියලා. ඒකටත් අපිට සිරස්පත කියලා කියන්න පුළුවන්. ඊළඟට 20 වෙනි ප්‍රශ්නේ. 20 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ උඩලිපත කියලා. උඩලිපත කියවම ඔයගොල්ලන්ට මතක් වෙන්නේ මොකද්ද? සාංචි තොරණ නේද? සාංචි තොරණේ තියෙනවා උඩලිපත් තුන බැගින්. එක තොරණක උඩලිපත් තුනක් තියෙනවා. මොනවද මේ උඩලිපත් කියන්නේ? අර සාංචි තොරණේ තියෙන සිවුරැස් සිරස් ගල් කුළුණු දෙක මත තිරස්ව නිර්මාණය කරපු ගල් පුවරු තුනක් තියෙනවා. එහෙම නැත්නම් හරස් ගල් බාල්ක තුනක් තියෙනවා. මෙන්න මේවට තමයි උඩලිපත කියන්නේ. එතකොට සාංචි තොරණ මුදුනේ උඩලිපත් තුනක් තිරස් අතට නිර්මාණය කරලා තියෙනවා කියලාත් ඔයගොල්ලෝට ලියන්න පුළුවන්. සමහරු කතාවකට කියන්නේ සාංචි තොරණේ දිගෑරපු තල්පත්තියේ කියලා නේද? තල්පතක තියෙන කතා පුවතක් දැක්වෙන විදියට තමයි සාංචි තොරණේ කැටයම් නිර්මාණය කරලා තියෙන්නේ කියලා කතාවකට කියනවා. ඉතින් ඔන්න ඔය ගල් පුවරු උඩලිපත් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ හින්දා ඔගොල්ලෝ මෙන්න මේ අනුසාරයෙන් ගැළපෙලා යන විදියට උත්තරේ ලිව්වොත් ඔයාට මේකට ලකුණු ගන්න පුළුවන් වෙනවා. හොඳයි, ඔන්න ඊළඟට අපි යමු අංක 21 ඉඳලා 25 වෙනකන් ප්‍රශ්නවලට උත්තර ලියන්නේ කොහොමද කියලා බලන්න. අපි ඉස්සලා ප්‍රශ්න කියවල ඉඳිමු. අංක 21 සිට 25 තෙක් දී ඇති රූප සටහන් වලට කිසියම් සම්බදතාවයක් දැක්වෙන රූප සටහන ඉදිරියෙන් නැති ABCDE යන ඒවා අතුරින් තෝරා එහි අක්ෂරය තිත්තිරමත ලියන්න කියලා තමයි තියෙන්නේ. දැන් ඔය ප්‍රශ්නේ තියෙන විදියට 21 ඉඳලා 25 වෙනකන් රූප සටහන් පහක් තියෙනවා. ඒ වගේම ඊට විරුද්ධ පැත්තෙන් ABCDE කියලා රූප සටහන් පහක් තියෙනවා. දැන් ඔය 21 තියෙන රූප සටහනට ගැළපෙන යම් කිසි සම්බන්ධතාවයක් තියෙන රූප සටහනක් ABCDE කියන රූප සටහන් අතුරින් තියෙනවා. 22ටත් ඒ වගේ රූපයක් තියෙනවා.
විසි තුනටත් තියෙනවා විසි හතරටත් විසි පහටත් තියෙනවා දැන් අපිට තියෙන්නේ ඒ රූප සටහන මොකක්ද කියලා හොයලා අංක 21 22 23 24 25 කියන රූප සටහන ළඟින් තියෙන තිත්තිර මත ඒද බීද සීද ඩීද ඊද කියලා අංක ලියන්න තියෙනවා 21 වෙනි රූප සටහනේ තියෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ තියෙන ටෙරාකොටා නිර්මාණය දැන් මේ උන්නත ටෙරාකොටා නිර්මාණය තියෙනවා කියව ගමන් ඔයගොල්ලෝ මතක් වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ නව රංගහල නේද මේ නව රංගහලේ නිර්මාණය කරපු නාට්‍ය කලා ඉතිහාසය විදහා දැක්වෙන ටෙරාකොටා නිර්මාණය මේ නිර්මාණය සිද්ධ කරන්නේ කවුද මේ නිර්මාණය සිද්ධ කරන්නේ තිස්ස රණසිංහ කියන විශිෂ්ට මූර්ති ශිල්පියා එතකොට තිස්ස රණසිංහ නිර්මාණය කරපු ටෙරාකොටා නිර්මාණය තමයි ඔන්න දැන් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ එතකොට ඒක 21 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපිට එහා පැත්තෙන් ඒකට සම්බන්ධතාවයක් තියෙන රූප සටහනක් තියෙද කියලා හොයාගන්න උඩින් අපි බලමු 22 වෙනි රූප සටහන 22 වෙනි රූප සටහනේ තියෙන්නේ වතිකානුවේ සිස්ටන් දෙව්මැදුරේ වියන්තලේ අඳින ලද චිත්‍රයකින් උපුටාගත්තු කොටසක්. ඉතින් සිස්ටන් දෙව්මැදුරේ කිව්වම අපිට චිත්‍ර ශිල්පීන් ගණනාවකගේ නිර්මාණ දකින්න පුළුවන්. ඒත් ඒකේ වියන්තලේ චිත්‍රයන්ද කවුද? මයිකල් ආන්ජිලෝ නේද? ඉතින් ඔන්න මයිකල් ආන්ජිලෝ නිර්මාණය කරපු ආදම්ට පණ දීම කියන නිර්මාණය තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ චිත්‍රෙනොත් ගල්තලාවක් මත වැටිලා ඉන්න ආදම්ගේ කොටස විතරයි දීලා තියෙන්නේ. දෙවියන් වහන්සේ පෙන්වන කොටස චිත්‍ර රාමුවෙන් අයින් කළා තියෙනවා. දෙවියන් වහන්සේගේ ඇඟිල්ල විතරක් එතනට එකතු කරගෙන තියෙනවා. දැන් ඔන්න මයිකල් ආන්ජෙලෝ හරි පොබුදු යුගයට සම්බන්ධ නිර්මාණයක් හරි සිස්ටන් දෙව්මැදුරේ නිර්මාණයක් හරි එහා පැත්තේ තියෙන්න ඕන කියලා මතක තියාගන්න ඕන. 23 වෙනි ප්‍රශ්නේ තියෙනවා ගම්පොළ යුගයට අයිති නිර්මාණයක්. ගම්පොළ යුගයට අයිති 820 බුදුහාමුදුරෝ දැක්වෙන ලස්සන චිත්‍රයක කොටසක් තියෙනවා. ඉතින් ගම්පොළ යුගයේ මේ වගේ නිර්මාණයක් සිද්ධ වෙනකොට අපිට දැන් අනිත් පැත්තෙත් ගම්පොළ යුගයට අයිති නිර්මාණයක් තියෙන්න ඕන. 24 වෙනි රූපේ අපිට දැක්වෙන්නේ පద్මපාණි බෝධිසත්වවරේ. මේ පద్මපාණි බෝධිසත්වවරයා ඉන්දියාවේ අජන්තාවේ අංක 1 කියන ගුහාවට අයිති පద్මපාණි බෝධිසත්වවරයා. ඉතින් සිද්ධාර්ථ කුමාර කාලය තහවුරු කරන බෝධිසත්ව රූපයක් තිවංක එහෙම නැත්නම් ත්‍රිභංග ඉරියව්වෙන් යුක්ත ලස්සන චිත්‍රයක් තමයි මේ පద్මපාණි බෝධිසත්වවරයා. ඉතින් අනිත් පැත්තේ තියෙන්න ඕන ඉන්දියාවේ අජන්තාවට හරි එහෙම නැත්නම් ඉන්දියා කලාවට අයිති හරි නිර්මාණයක් නේද? ඒක තමයි අපි තෝරන්න වෙන්නේ. 25 වෙනි රූපේ දැක ගන්න හම් වෙන්නේ ඒත් පద్මපාණි බෝධිසත්ව රූපයක්. ඒකත් තිවංක හැඩයෙන් යුක්තයි එහෙම නැත්නම් ත්‍රිභංග හැඩයෙන් යුක්තයි මේ බෝධිසත්ව රූපේ ලංකාවට අයිති. එතකොට ඒක පොළොන්නරු යුගයට අයිති දිවංක පිළිමගේ අපිට හම්බ වෙන බෝධිසත්ව රූපයක්. එතකොට අපිට විරුද්ධ පැත්තේ ABCDE කියන අකුරු වලින් මේ බෝධිසත්ව රූපයට සමාන එහෙම නැත්නම් යම් කිසි සම්බන්ධතාවයක් තියෙන රූපයක් දකින්න පුළුවන්. දැන් ඔන්න මං ඔයාලට 21 22 23 24 25 කියන අංක කියලා දුන්නා. මම දැන් A B C D E කියන අක්ෂර ගැන කියලා දෙන්න හදනවා. දැන් A කියන අක්ෂරයේ තියෙන්නේ පොළොන්නරු යුගයට අයිති හිඳි පිළිමය. එහෙම නැත්නම් මහා පරාක්‍රමබාහු රජු සමයේ නිර්මාණය කරපු පොළොන්නරුවය උත්තරාරාමයේ එහෙම නැත්නම් ගල් විහාරය කියන ස්ථානයේ දැක ගන්න පුළුවන් විශාල සමාධි බුද්ධ ප්‍රතිමාවක් තමයි තියෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕන 21 හෝ 22 23 24 25 කියන අංක වලින් එක තැනක තිබුණද පොළොන්නරු යුගයේ නිර්මාණය. එහෙම නැත්නම් පරාක්‍රමබාහු රජතුමාගේ කාලයට අයිති නිර්මාණය. එහෙමනම් අපිට මේ නිර්මාණයට මේ A කියන රූප සටහන සම්බන්ධතාවයක් තියෙයි කියලා පෙන්වන්න පුළුවන්. දැන් අපි B රූප සටහනත් බලලා ඉඳිමු. B රූප සටහනේ තියෙනවා
චූනාර් කියන පාෂාණ විශේෂයෙන් නිර්මාණය කරපු ගුප්ත යුගයට අයිති සාරානාත් බුදු පිළිම නේද? ඉතින් මේ සාරානාත් බුදු පිළිම ඉන්දිය කලාවට අයිති ගුප්ත රජ දරුවන්ගේ කාලයට අයිති සාරානාත් ගුරුකුලයට අයිති එහෙම නැගිට අපි බලන්න ඕන ඉන්දියාව සම්බන්ධයෙන් යම්කිසි නිර්මාණයක් මේ 21 ඉඳලා 25 තෙක් අංකවල තියෙද කියලා. සී අක්ෂරෙන් දැක්වෙන්නේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ මූර්ති ශිල්පියෙ තිසරණ සිංහ කියන්නේ එතුමගේ දුෂ්කර ක්‍රියාව කියන මූර්තිය. එමනම් තිසරණ සිංහ කියන මහත්මයාට සම්බන්ධ යම් නිර්මාණයක් බලන්න ඕන 21 ඉඳලා 25 කියන අංක අතර තියෙද කියලා. එහෙමනම් ඒක තමයි උත්තරය. එතකොට D කියන අක්ෂරයේ තියෙන්නේ ලෝක ප්‍රකට මූර්ති ශිල්පී මයිකල් ආන්චිලෝ කියන නිර්මාණ ශිල්පියා නිර්මාණය කරපු පියටා කියන කිරිගරුඬ මූර්තිය. යේසුස් වහන්සේ කුරුසයෙන් බිමට බෑවයින් පස්සේ මරිය තුමිය ක්‍රිස්තුස් වහන්සේගේ අප්‍රාණික දේහය හොවාගෙන ඉතාම උපේක්ෂාවෙන් එදිහාව බලාගෙන ඉන්න විදියක් තමයි මේ කිරිගරුඬ මූර්තියෙන් පෙන්වුම් කරන්නේ. ඉතින් ඒක D අක්ෂරය. දැන් ඔයගොල්ලෝ බලන්න ඕන අංක 21 22 23 24 25 කියන නිර්මාණ අතරේ මයිකල් ආන්ජලෝට එහෙම නැත්නම් පොබුදු යුගයට සම්බන්ධ යමක් තිබුණද කියලා. ඊළඟට අවසාන වශයෙන් තියෙන්නේ E අක්ෂරය. E අක්ෂරයෙන් පෙන්눔 කරන්නේ ධාරුමය පණේලයක්. ඉතින් ගම්පොළ යුගයේ කැටයම් කලාවේ විශ්මිතභාවය පෙන්වන අම්බක්ක දේවාලයේ වාහල්කඩ නිර්මාණයට අයිති පණේලයකින් උපුටගත්තු දරුවාට කිරිදෙන මව කියන කැටයම තමයි අපි දකින්නේ. එහෙමනම් ඇම්බැක්ක දේවාලය අයිති ගම්පල යුගයට, ගම්පල යුගයට අයිති, එහෙම නැත්නම් ඇම්බැක්ක දේවාලයට අයිති මේ කාලයට හෝ මේ ශිල්පයට හෝ මේ තියෙන ශෛලියට හෝ අයිති යම්කිසි දෙයක් විරුද්ධ පැත්තේ තියෙනවා නම් අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. දැන් මම ඔයාලට පින්තූර 10ක් විස්තර කරා. දැන් තියෙන්නේ මුල් පින්තූර පහට. ඒ කියන්නේ 21 22 23 24 25 කියන අංකවලට අදාළ පින්තූර පහට ABCDE කියන අක්ෂර වලින් පින්තූර තෝරලා ඒ අක්ෂරය ඉර මත ලියන්න. එහෙමනම් ඉතින් ඔයගොල්ලන්ට දැන් ගොඩාක් ලිහිසි කරලා තියෙන්නේ මම. දැන් අපි බලමු කොහොමද මේකේ උත්තර එන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට මම පොඩි වෙලාවක් දෙනවා මේ උත්තර ගැන කල්පනා කරන්න. දැන් ඉතින් අපි සාකච්ඡා කරපු හින්දා අපිට හොඳටම පුළුවන් මේකේ උත්තරේ හදන්න. එහෙනම් අපි 21 වෙනි ප්‍රශ්නෙට උත්තරේ බලමු. ඒකේ තියෙන අර ටෙරාකොටා මූර්තිය තිස්ස රණසිංහ මහත්මයා නිර්මාණය කරපු. එතකොට C කියන අක්ෂරයෙන් තියෙනවා තිස්ස රණසිංහ මහත්මයා නිර්මාණය කරපු දුෂ්කර ක්‍රියාව කියන මූර්තිය. එතකොට මේ 21ට උත්තරේ හැටියට ගන්න පුළුවන් වෙනවා C කියන අක්ෂරය. 22 තියෙනවා මයිකල් ආන්ජිලෝ නිර්මාණය කරපු ආදම් මැවීම කියන චිත්‍රයේ කොටසක්. එතකොට අපිට D කියන අක්ෂරයෙන් පෙන්වන්නේ මයිකල් ආන්ජිලෝ නිර්මාණය කරපු පියටා කියන නිර්මාණය. එතකොට අපිට 22 කියන ප්‍රශ්නෙට D කියලා උත්තරේ ගලපන්න පුළුවන්. ඊළඟට 23 ගම්පොළ යුගයට අයිති බුද්ධ ප්‍රතිමාවක් එහෙම නැත්නම් බුදුරුවක් දැක්වෙන චිත්‍රයක් තියෙයි. අපිට E කියන අක්ෂරයට ගියොත් ගම්පල යෝගයට අයිති ඇම්බැක්ක දේවාලයේ කැටයමක් තියෙනවා. එතකොට අපිට 23ට E කියන උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට අපි යන්නේ 24 වෙනි ප්‍රශ්නෙට. 24 වෙනි ප්‍රශ්නේ ඉන්දියාවේ නිර්මාණයක්. එතකොට අපි මේක B කියන රූපය ඉන්දියාවේ නිර්මාණයක් සාරානාත් සහ අජන්තා අතර තියෙන සම්බන්ධතාවය විදහා දක්වන නිර්මාණයක්. ඉතින් මේ නිර්මාණය අපි ගන්නවා B කියන අක්ෂරයට. එතකොට 24ට උත්තරේ B. අවසානයක තර්කයකින් තොරව අපිට දාන්නත් පුළුවන්. ඒ වුණාට අපි දැන් තර්කය දන්නවා. 25 කියන්නේ තිවංක පිළිමගේ පොළොන්නර යුගයට අයිති නිර්මාණයක්. A කියලා කියන්නේ පොළොන්නර යුගයේ උත්තරාරාමයේ එහෙම නැත්නම් ගල් විහාරයට අයිති බුද්ධ ප්‍රතිමාවක්. ඉතින් මේ විදිහට තමයි මේක සම්බන්ධතාවය හොයලා අපිට ලකුණු ගන්න වෙන්නේ. ඊළඟට 26 සිට 33 දී ඇති එක් වාක්‍යයන්හි හිස්තැනට සුදුසු වචනය යොදා සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. එතකොට 26 ඉඳලා 30 වෙනකම් වාක්‍ය තියෙනවා. ඒවයි මැදක් හරියේ හිස්තැනක් තියෙනවා. අපේ දැනුම පාවිච්චි කරලා ඒ හිස්තැන පුරවන්න ඕනේ.
26 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අජන්තාවේ අංක 17 වන ගුහාව තුල දක්නට ඇති සීගිරි ලලනාවන් සිහිපත් කරන රුව හිස්තැනක් නමින් හැඳින්වේ. ඔව් ගොඩාක් ලේසි ප්‍රශ්නයක් නේද? සීගිරි ලලනාවන් සිහිපත් කරන රුව කිව්වම අපි දන්නවා මේකටත් උත්තරේ 17 වෙනි ගුහාවේ තියෙන අප්සරා රූප කියලා. එතකොට අපි උත්තරේ දාලා බලමු. අජන්තාවේ 17 වෙනි ගුහාව තුළ දක්නට ඇති සීගිරි ලලනාවන් සිහිපත් කරන රුව අප්සරා රූපය, එහෙම නැත්නම් අප්සරා රුව නමින් හැඳින්වේ. 27 වෙනි ප්‍රශ්නේ මහදන සිටුවරයාගේ නිවසේ පැවති නැටුම් හා ගැයුම් සංදර්ශනය නිරූපිත සිතුවම පහත රට හිස්තනක් විහාරස්ථානය තුළ දක්නට ඇත. එතකොට ඕගොල්ලෝ දන්නවා කතලුව පූර්වාරාම විහාරස්ථානය කියලා. අපි උත්තරේ දාලා බලමු. මහදන සිටුවරයාගේ නිවසේ පැවති නැටුම් හා ගැයුම් සංදර්ශනය නිරූපිත සිතුවම පහත රට කතලුව පූර්වාරාම විහාරස්ථානය තුළ දක්නට ඇත. මොකද මහදන සිටුතුමාගේ කතා පුවත වෙනත් ස්ථානයක දකින්න හම් වෙන්නේ නැති හින්දා අපිට ඒක ගන්න පුළුවන්. 28 වෙනි ප්‍රශ්නේ ග්‍රීක දාර්ශනිකයන්ගේ ක්‍රියාකාරී ඉරියව් නිරූපණය කරමින් සම්පින්දණය කර ඇති රෆායෙල් ගේ සිතුවම හිස්තැනක් නමින් හැඳින්වේ. එතකොට මොකද්ද මේ චිත්‍රය කියලා අපෙන් අහන්නේ? දැන් මතක් වෙනව නේද? The School of Athens, එහෙම නැත්නම් Athens ගුරුකුලය, Athens හි ශාස්ත්‍රාලය. එතකොට අපි මෙහෙම තමයි හිස්තැන පිරෙව්වම ලැබෙන්නේ. ග්‍රීක දාර්ශනිකයන්ගේ ක්‍රියාකාරී ඉරියව් නිරූපණය කරමින් සම්පින්දණය කර ඇති රෆායෙල් ගේ සිතුවම Athens ගුරුකුලය නමින් හැඳින්වේ. 29 ඉනුවිල් පරරාස සේකර පිල්ලයාර් කෝවිලෙහි දක්නට ලැබෙන හින්දු සාහිත්‍යයේ එන කතාපුවත් හිස්තනක් ශිල්පියා විසින් සිතුවමට නගා ඇත. දැන් මතක් වෙනව නේද? පරරාස සේකර පිල්ලයාර් කෝවිලේ චිත්‍රයන්ද කවුද කියලා. ඉතින් මේ හින්දු සාහිත්‍යයේ කතාපුවත් ලස්සන්ට මේවයි නිර්මාණය කළේ මණියම් මහත්තයා නේද? පෙරිය තම්බි සුබ්‍රමණියම්. ප්‍රශ්නේ මේ විදිහට කියවන්න පුළුවන්. ඉනුවිල් පරරාස සේකර පිල්ලයාර් කෝවිලෙහි දක්නට ලැබෙන හින්දු සාහිත්‍යයේන කතාපුවත් පෙරිය තම්බි සුබ්‍රමණියම් ශිල්පියා විසින් සිතුවමට නගා ඇත. දැන් 30 වෙනි ප්‍රශ්නේ ඊජිප්තු කලා නිර්මාණවල දැකිය හැකි සාම්ප්‍රදායික ලක්ෂණවලින් මිදී නිර්මාණය වී ඇත්තේ නව රාජධානි යුගයේ හමුවන කාන්තා මූර්තිය හිස්තැනක් නමින් හැඳින්වේ. එතකොට සාම්ප්‍රදායික කාන්තාවක් නොවන බොහොම ලස්සන කාන්තාවක් කිව්වම ඔබට මතක් වෙන්නේ කවුද? නෙෆර්ටිටි රජින නේද? අපි නෙෆර්ටිටි කියන නම මේකට දාගත්තොත් අපිට ගොඩක් හොඳ උත්තරයක් එවි. අපි බලමු ඊජිප්තු කලා නිර්මාණවල දැකිය හැකි සාම්ප්‍රදායික ලක්ෂණවලින් මිදී නිර්මාණය වී ඇති නව රාජධානි යුගයේ හමුවන කාන්තා මූර්තිය නෙෆර්ටිටි නමින් හැඳින්වේ. ඔන්න දැන් අපි 26 ඉඳලා 30 වෙනකම් ප්‍රශ්නවලටත් උත්තර හොයාගත්ත නේද? 2018 සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රශ්න පත්‍රයේ තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට 31 ඉඳලා 35 වෙනකම් ප්‍රශ්නවලට උත්තර ලියන්න හදා. 31 ඉඳලා 35 වෙනකම් අංකවලට පින්තූර දීලා තියෙනවා. එතකොට ඒකට අක්ෂර දීලා තියෙනවා F G H I J කියලා. ඊට ප්‍රශ්නේ මෙහෙමයි හදලා තියෙන්නේ. ප්‍රශ්න අංක 31 ඉඳලා 35 තෙක් දී ඇති ප්‍රශ්නවලට F G H I J යන රූප සටහන් ඇසුරින් පිළිතුරු සපයන්න කියලා තියෙනවා. දැන් අපි බලමු F අක්ෂරයේ තියෙන්නේ මොකද්ද කියලා. හින්දු ලෝකඩ මූර්තියක් නේද? එතකොට ඒ ලෝකඩ මූර්තියේ ලස්සන හින්දු දෙවඟන ප්‍රතිමාවක් තියෙනවා. පාර්වති ප්‍රතිමාවක් නේද? F අක්ෂරයෙන් තියෙන්නේ ලෝකඩ මාධ්‍ය වාතු කිරීමේ ශිල්ප ක්‍රමය. G අක්ෂරයෙන් දැක්වෙන්නේ පොළොන්නරු යුගයට අයිති ඍෂිවරයෙක්ගේ ප්‍රතිමාවක්. පැරැන්නු කියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාව කියලා. සමහරු කියනවා මේක කපිල ඍෂිවරයාගේ, එහෙම නැත්නම් පුලතිසි ඍෂිවරයාගේ ප්‍රතිමාවක් කියලා. කළුගල් වලින්
අදි උන්නත ශිල්ප ක්‍රමයට නිර්මාණය කරලා තියෙන්නේ. H කියන අක්ෂරයෙන් තියෙන්නේ මිනර්වා ප්‍රතිමාවක්. ඒ කියන්නේ යුද්ධයට අධිපති ඇතීනා දේවදුවගේ ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාව යෝධ ප්‍රතිමාවක්. මේක දැනට ටොරන්ටෝ වල රොයල් ඔන්ටේරියෝ කියන කෞතුකාගාරේ දකින්න පුළුවන්. PDS කියන කලා ශිල්පියාගේ නිර්මාණයක් ග්‍රීක සම්භාව්‍ය යුගයට අයිති. ට්‍රෙන් දැක්වෙන්නේ නම් නොකල කියන නිර්මාණය. මේක සාධනයක් ශ්‍රී ලංකේය මූර්ති ශිල්පියෙක්ගේ නිර්මාණයක්. ඒක නිර්මාණය කරේ එච්.ඒ. කරුණාරත්න කියන ශිල්පියා. දැන් ජේ අක්ෂරයේ තියෙන්නේ මොකද්ද? ජේ අක්ෂරයේ තියෙන්නේ මුරගල. ඇත්තටම මේ මුරගල විශිෂ්ටතම මුරගලක්. අනුරාධපුර යුගයට අයිති මුරගලක්. මකර තොරණ සහිත මුරගලක් නේද? එතකොට මේක රත්න ප්‍රාසාදයේ තියෙන මුරගල කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් මුරගල. ශංකපත්ම බහිරවය දෙන්නගෙන් එක්කෙනයි මේකේ දකින්න පුළුවන් වෙන්නේ. දැන් අපි 31 ඉඳලා 35 වෙනකම් ප්‍රශ්න ටික බලමු. 31. F අක්ෂරයෙන් දැක්වෙන ශිව දෙවියන්ගේ පතිනිය වන ශිව කාමසුන්දරේ වඩාත් ප්‍රචලිත වන්නේ හිස්තැනක් නමිනි. එතකොට අපෙන් අහනවා ශිව කාමසුන්දරේට කියන වෙනත් නම. එහෙම නැත්නම් ශිව කාමසුන්දරේ ගොඩාක් ප්‍රචලිත වන්නේ මොන නමින්ද කියලා අහන. උත්තරේ පාර්වතී නේද? එතකොට අපි 31 F අක්ෂරයෙන් දැක්වෙන ශිව දෙවියන්ගේ පතිනිය වෙන ශිව කාමසුන්දරේ වඩාත් ප්‍රචලිත වන්නේ පාර්වතී නමිනි. 32 G අක්ෂරයෙන් දැක්වෙන පිළිරුව පොළොන්නරුවේ හිස්තැනක් භූමියේ දැකගත හැකිය. එහෙම නැත්නම් දක්නට ඇත. මොකද මේ භූමිය පොත්කුල් විහාර පරිශ්‍රය. එතකොට අපි මෙහෙම කියමු 32 G අක්ෂරයෙන් දැක්වෙන පිළිරුව පොළොන්නරුවේ පොත්කුල් විහාර පරිශ්‍රයේ එහෙම නැත්නම් පොත්කුල් විහාර භූමියේ දක්නට ඇත. ඒ විදිහට තමයි ඒකේ උත්තරේ අපිට හරිගස්ස ගන්න වෙන්නේ. ඊළඟට අපි බලමු 33 H අක්ෂරයෙන් දැක්වෙන හිස්තැනක් පිළිරුව PDS විසින් නිර්මාණය කර එහෙම නැත්නම් PDS විසින් නිර්මිත සුවිසල් මූර්තියකි. මොකද්ද? ඇතීනා මූර්තිය නේද? ඇතීනා. එහෙම තමයි ඒකේ උත්තරේ දාගන්න වෙන්නේ. අපිට ඇතීනා දෙවඟන කියලා කියන්නත් පුළුවන්. අපි උත්තරේ දාලා බලමු. H අක්ෂරයෙන් දැක්වෙන ඇතීනා දෙවඟනගේ පිළිරුව PDS විසින් නිර්මිත සුවිසල් මූර්තියකි. 34 I අක්ෂරයෙන් දැක්වෙන නම් නොකල යනුවෙන් නම් කර ඇති පිළිරුව ශ්‍රී ලාංකේය ශිල්පී හිස්තැනක්ගේ නිර්මාණයකි. එතකොට මොකක්ද උත්තරේ? H.ඒ. කරුණාරත්න නේද? එහෙනම් අපි ඒකට උත්තරේ දාලා බලමු. I අක්ෂරයෙන් දැක්වෙන නම් නොකල යනුවෙන් නම් කර ඇති පිළිරුව ශ්‍රී ලාංකේය ශිල්පී H.ඒ. කරුණාරත්න මහතාගේ නිර්මාණයකි. 35 J අක්ෂරයෙන් දැක්වෙන අනුරාධපුර යුගයේදී මුරගල සංකල්පය පරිණතියට පත් වූ අවස්ථාව නිරූපිත මෙම කැටයම හිස්තැනක් ඉදිරියේ පිහිටා ඇත. කියන්නේ පරිණතම අවස්ථාව නේද? එතකොට අපිට ගන්න වෙන්නේ රත්න ප්‍රාසාදය. අපි දාලා බලමු. J අක්ෂරයෙන් දැක්වෙන අනුරාධපුර යුගයේදී මුරගල සංකල්පය පරිණතියට පත් වූ අවස්ථාව නිරූපිත මෙම කැටයම රත්න ප්‍රාසාදයේ ඉදිරියේ පිහිටා ඇත. ඔන්න දැන් අපි 35ට වෙනකම් උත්තර හොයාගත්තා. දැන් අපි යන්නේ 35 ඉඳලා 40ට වෙනකම් උත්තර හොයන්න. ඔබ වෙත සපයා ඇති වර්ණ චිත්‍රය හඳුනාගෙන එහි කලාත්මක අගය විග්‍රහ කෙරෙන පරිදි 36 සිට 40 තෙක් දී ඇති උපමාතෘකාවලට අදාළව අර්ථවත් වාක්‍ය පහක් ලියන්න. ඔයා මෙතනදී වාක්‍ය හදන්නත් ඕන. චිත්‍රය නිරීක්ෂණය කරන්නත් ඕන. එතකොට ඒකේ තියෙන කලා ලක්ෂණ මනාව ගලපලා ඔයාගේ තියෙන පෙර දැනුමත් එක්ක එකට එකතු කරලා මේකට උත්තර හදන්න ඕන. අපිට දීලා තියෙනවා 36 කියන තැන ස්ථානය හා තේමාව කියලා. එතකොට මේ රූපය දැක ගන්න පුළුවන් ස්ථානයයි තේමාවයි ගලපලා ඕන. ඒකට උත්තරේ සහිත වාක්‍ය හරිගස්ස ගන්න. ඊට පස්සේ 37 වෙනි ප්‍රශ්නේ ශිල්පියා කියලා තියෙන්නේ. එතකොට අපි මේ වාක්‍ය ලියන්න ඕන මේක නිර්මාණය කරපු ශිල්පියත් එක්ක ගලපලා.
38 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සම්පින්ඩණය කියලා. එතකොට මේක නිර්මාණය කරපු ශිල්පියාගේ සම්පින්ඩන හැකියාවත් එක්ක ගලපලා ඕන ඒකට වාක්‍යයක් නිර්මාණය කරගන්න. 39 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ආභාසය කියලා. එතකොට මේ ආභාසය කියනකොට මේ ශිල්පියට ලැබිච්ච ආභාසයන් මොනවද කියලා අපි අධ්‍යයනය කරලා ඒකට ගැලපෙන විදිහට තමයි වාක්‍ය හරිගස්ස ගන්න ඕන. 40 තියෙන්නේ භාව ප්‍රකාශනය කියලා. මේ භාව ප්‍රකාශනය කියන තැන අපි මේ ශිල්පියා මේ නිර්මාණය කරනකොට භාව ප්‍රකාශනය මොන විදියටද හසුරවලා තියෙන්නේ කියලා ලියන්න ඕනේ. එතකොට අපිට ටිකක් ලොකු අභියෝගයක් තියෙනවා මේකටනේ. අපි දැන් නිර්මාණය දිහා බලමු. මේ නිර්මාණයෙන් පෙන්නලා තියෙන්නේ ලස්සන නිර්මාණයක්. ඒකේ දැක ගන්න පුළුවන් ශෛලීන් කීපයක චිත්‍රයකින් උපුටාගත්තු කොටසක්. දැන් මේකේ සම්පූර්ණ චිත්‍රයේ අපිට බුදුහාමුදුරු කෙනෙකුත් දකින්න පුළුවන්. මෙතන නම් බුදුහාමුදුරුව දකින්න නැහැ. මේ චිත්‍රය ඇත්තටම මාර පරාජය කියන ගෝතමී විහාරේ නිර්මාණය කරපු චිත්‍රයේ කොටසක්. එතකොට ගෝතමී විහාරේ චිත්‍රාඳින්නේ කවුද කියලා දැන් ඔයගොල්ලන්ට මතක් වෙනවා. ශ්‍රී ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් නේද? එයාට අපි ආසියාවේ පිකාසෝ කියලාත් කියනවනේ. ඒ කියන්නේ ලංකාවේ 43 කණ්ඩායමේ හිටපු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් පිකාසෝ වාගේ චිත්‍ර අඳිනවා. ඒ හින්දා එයාට පිකාසෝ, ආසියාවේ පිකාසෝ කියලාත් කිව්වා. දැන් මේ ජෝර්ජ් කීට් කියන චිත්‍ර ශිල්පියාගේ චිත්‍රය. ජෝර්ජ් කීට් කියන්නේ සාමාන්‍යයෙන් චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි. මම එහෙම කිව්වේ චිත්‍ර ඕන කෙනෙකුට අඳින්න පුළුවන් මහන්සි වුණොත් ඉන්නේ. සමහරු කරන්නේ ජීවිත කාලයක්ම චිත්‍ර බලාගෙන අඳින එක විතරයි. සමහරු කරන්නේ තමන් දැකපු දෙයක් ඒකේ තියෙන විස්තර තමන්ට ආවේනික විදියට වෙනස් කරලා චිත්‍ර අඳිනවා. හැබැයි මෙතෙක් කාලයක් දකින්න නොලැබුණු දෙයක් ඉතාම විශිෂ්ට ආකාරයට හිත ඇතුලේ පරිකල්පනය කරලා ලස්සන නිර්මාණයක් හැටියට එළියට දෙන්න පුළුවන් නම් එයා අලුත්ම අලුත් නිර්මාණ ශිල්පියෙක් වෙනවා. ඒ වගේ අයට තමයි අපි කියන්නේ අපූර්ව නිර්මාණ කරන චිත්‍ර ශිල්පීන් කියලා. ජෝර්ජ් කීට් කියන්නේ එහෙම කෙනෙක්. ජෝර්ජ් කීට්ට තිබුණු දැනුම චිත්‍රකලාව පිළිබඳ දැනුම පමණක් නෙවෙයි. හොඳට මතක තියාගන්න චිත්‍ර විතරක් දන්න කෙනෙක් වුණා නම් ජෝර්ජ් කීට් අද මේ විදියට නම් දරාපු ශිල්පියෙක් වෙන්නේ නැහැ. හරිද? ජෝර්ජ් කීට් ගාව තිබුණා විවිධ දැනුම් මට්ටම්. එතකොට බෞද්ධාගම, හින්දු ආගම, වෙනත් ඕනෑම ආගමක් පිළිබඳ ගැඹුරු දර්ශනයක් ජෝර්ජ් කීට් ගාව තිබුණා. එතකොට සමාජීය දැනුම තිබුණා. එතකොට රට රටවල්වල තිබුණු සංස්කෘතික දැනුම් මට්ටම් තිබුණා. ඒ වගේම ලෝකයේ තිබුණු විවිධ චිත්‍රකලා ශෛලීන් පිළිබඳව දැනුමකුත් තිබුණා. ඉතින් මේ ඔක්කොම එකට එකතු කරගෙන ජෝර්ජ් කීට් ලස්සන චිත්‍රයක් නිර්මාණය කරනවා ගෝතමී විහාරේ බිත්තියක් වෙනුවෙන්. ඒක තමයි මේ මාර පරාජය කියන්නේ. දැන් තියෙන චිත්‍ර ගොඩාක් තියෙනවා. අපි දැන් තෝරගෙන තියෙන විභාගෙට මාර පරාජය. එතකොට මේ මාර පරාජය මැද්දේ ඉන්න බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ චිත්‍රයට ගේන්නේ කොහෙන්ද? අජන්තාවෙන්. අජන්තාවේ මාර පරාජය දැක්වෙන කොටසකින් බුදුහාමුදුරුව මෙතනට ගේනවා. මෙතන බුදුහාමුදුරුවම විශේෂත්වයක් තියෙනවා. බුදුහාමුදුරුව සමාධි මුද්‍රාවෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ලංකාවේදී එහෙම දකින්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි. දැන් බුදුහාමුදුරුව ගාව ඉන්න මරදෝවරු 3 දෙනෙක්. මේ මරදෝවරු 3 දෙනාව ඉන්දියාවේ අජන්තාවෙන් අරගෙන එනකොටම ඒකට හින්දු මූර්ති කලාවේ තියෙන ලාලිත්‍යත් එකට එකතු කරගන්නවා. එතකොට බලන්න මේ මරදෝවරු 3 දෙනා අජන්තාවෙන් එහෙම පිටින් ගෙනාවේ නැහැ. හින්දු මූර්ති කලාවේ තියෙන ලාලිත්‍යත් එයාලට එකතු කරගන්නවා. එතකොට පෙරදිග සැරසිලි රටත් මේවට එකතු කරගන්නවා. දැන් ඉතින් ඔන්න යක්කු ටික ගේන්න ඕන යුරෝපේ පැත්තෙන්. එතකොට යක්කු ටික අරන් ආවේ, එහෙම නැත්නම් මේ මාරයෝ ටික අරන් ආවේ කොහෙන්ද? ගණිකවාදී දර්ශනයෙන්. පැබ්ලෝ පිකාසෝගේ ඝන රූපික ශෛලිය භාවිතා කරලා යක්ෂ රූප නිර්මාණය කරනවා. ඉතින් ඒ එක්කම මේවා තියෙන සැරසිලි සාම්ප්‍රදායික සැරසිලි වලින් යුක්තව නිර්මාණය කරගන්න බොහොම අපූර්ව නිර්මාණයක් නේද? විවිධ සංස්කෘතීන්, විවිධ සම්ප්‍රදායන් එකට එකතු කරපු චිත්‍රයක් හැටියට තමයි අපිට මේක හඳුන්වන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මම ගොඩාක් දේවල් ඒක ගැන කියලා දුන්නු හින්දා
අපි දැන් අපේ වාක්‍ය පහ තනන්න උත්සාහ කරමු. දැන් ඔයාලට ස්ථානය හා තේමාව 36 වෙනි ප්‍රශ්නෙට ලියන්න පුළුවන් නේද? ස්ථානය තමයි බොරැල්ල ගෝතමී විහාරේ. තේමාව මොකද්ද? මාර පරාජය දැක්වෙන සිතුවම්. එතකොට අපි ලියනවා බොරැල්ල ගෝතමී විහාරයේ බිතු සිතුවම් අතර දැකගත හැකි මාර පරාජය දැක්වෙන සිතුවමින් උපුටාගත් කොටසකි කියලා. දැන් 37 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. 37 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ශිල්පියා කවුද කියලා නේද? එතකොට අපිට මේක ලියන්න පුළුවන් ජෝර්ජ් කීට් කියලා නේද? අපි එහෙම ලියන්නේ නැහැ. අපි ජෝර්ජ් කීට්ට ලස්සන අර්ථකථනයක් දීලා ලියමු නේද? කොළඹ යුගයේ හිටිය ලාංකේය චිත්‍ර ශිල්පීන් අතර විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක් වෙන ජෝර්ජ් කීට් ශිල්පියාගේ සිතුවමක කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් 43 කණ්ඩායමේ කැපී පෙනෙන වෙනස්කම් පෙන්눔 කළ ජෝර්ජ් කීට් ශිල්පියාගේ චිත්‍රයක කියලා ලියන්න පුළුවන්. සිතුවමක කියලා නේද? කොළඹ යුගයේ විහාර චිත්‍රකලාවේ පෙරලියක් ඇති කළ ජෝර්ජ් කීට් ශිල්පියාගේ සිතුවමක කියලා ලියන්න පුළුවන්. ඒ වගේ නම කියනවට වඩා එයාට පොඩි ගෞරවයකුත් දීලා අපි මේ වෙලාවේ එයාගේ නම කියන්න ඕන. මොකද ගෞරවයක් දෙන්න ඕන තරම් වෙනසක් ඇති කරපු ශිල්පියෙක් තමයි ජෝර්ජ් කීට් කියන්නේ. 38 වෙනි ප්‍රශ්නේ තියෙනවා සම්පින්ඩණය කියන්නේ මොකක්ද කියලා. මේකේ තියෙන සම්පින්ඩණය. එතකොට අපි මේ සම්පින්ඩණය ගැන කතා කරනකොට මේ තියෙන රූප එයාගේ චිත්‍රතලය මත ගොඩාක් අර්ථාන්විතව සම්පින්ඩණය කරලා තියෙනවානේ. ගොඩාක් අර්ථවත්ව සම්පින්ඩණය කරලා තියෙනවා. එයාගේ තියෙන දැනුම හොඳට මේ සම්පින්ඩණයට අරගෙන තියෙනවා. එතකොට අපි මෙතෙන්දි දෙමු ශෛලීගත ලක්ෂණ සමග ගණිකවාදී හැඩතල සම්මිශ්‍රිතව රූප තලය මත අර්ථවත්ව සංවිධානය කිරීමට ශිල්පියා වග බලාගෙන ඇත. එතකොට අපි 39 වෙනි ප්‍රශ්නේ මොනවද අහන්නේ? ආභාෂය. ජෝර්ජ් කීට් මොන වගේ ආභාෂයන්ද ලැබුණේ කියලා අහන්නේ. අපි කියමු නේද? හින්දු චිත්‍රකලා ලක්ෂණ, හින්දු මූර්ති කලා ලක්ෂණ, පැබ්ලෝ පිකාසෝගේ ගණිකවාදී ශෛලීන්. එතකොට පෙරදිග කලාවේ තියෙන මෝස්තර නිර්මාණ මේවට ආභාස වෙලා තියෙයි කියලා. ඔන්න ඒ ටික ඔයාට ගැලපෙන විදියට ලියලා ආභාසයට ලැබෙන ලකුණු ටික ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ භාව ප්‍රකාශනය. මොකද්ද භාව ප්‍රකාශනය කියන්නේ? දැන් මේකෙදී භාවයන් ප්‍රකාශ කරන්න ජෝර්ජ් කීට් ගොඩාක් උත්සාහ කළා තියෙනවා. යක්ෂයන්ගේ තියෙන භයංකර භාවය නේද? එතකොට මේ කාන්තාවන්ගේ තියෙන සුකෝමල ලාලිත්‍යමය සරාගී ලක්ෂණ පෙන්වුම් කරන්න ජෝර්ජ් කීට් උත්සාහයන් තියෙනවා. එතකොට ඒවට රේඛා, හැඩතල, වර්ණ කියන ප්‍රධාන චිත්‍ර මූලිකාංග තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට අපි ඒ ටික ගලපලා භාව ප්‍රකාශනය ගැන යමක් ලියන්න ඕනේ. අපිට මෙහෙම ලියන්න පුළුවන්නේ කාන්තාවන්ගේ ලාලිත්‍ය, සුකෝමල බව, ශෘංගාරය, යක්ෂයන්ගේ භයංකර ස්වරූපය, වර්ණ, රේඛා, හැඩතල මගින් විශිෂ්ට ආකාරයෙන් ප්‍රකාශ කර ඇත කියලා ලියන්න පුළුවන් නේද? හොඳයි. ඔන්න ඉතින් මම 2018 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රේ ඔගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. හරියටම වෙලාව ගියා නේද? එහෙමනම් ඉතින් ඔන්න අදත් අපේ පාඩම අහවර කරන්නයි හදන්නේ. ඔගොල්ලෝ මේ වාගේ ප්‍රශ්න පත්‍ර හොයාගෙන උත්තර ලියන්න අපි ඉදිරියේදී ඔගොල්ලොත් එක්ක ප්‍රශ්නෝත්තර කතා කරන්න සූදානමින් ඉන්නවා. එවනම් ඉදිරියේදී එන අපොස සාමාන්‍ය පෙළ විභාගෙට ගොඩාක් ධෛර්ය සම්පන්නව මුණ දෙන්න ඔයාට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතරින් විෂන් FM සේවාවටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අද මට ගුවන් කාලය ලබා දුන්නට. සියලු දෙනාට ජයග්‍රහණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.